IPL ක්‍රීඩක වෙන්දේසිය තුල සියලු කණ්ඩායම් මේ වන විට කණ්ඩායම් සඳහා අවශ්‍ය ක්‍රීඩකයින් මිලදීගෙන අවසන්. IPL තරඟ ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වෙමින් වාර්තාගත වන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස් මොරිස් හට හැකිවීම සුවිශේෂයි. ඒ ඉන්දියානු රුපියල් කෝටි 16.25කට මිලදී ගත්තේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින්. මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දෙවන තැනට විශාල මුදලක් හිමි වුණේ නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන කයිල් ජේමිසන් හට ඒ ඉන්දියානු රුපියල් කෝටි 15ක්. ඔහුව මිලදී ගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්. තුන්වන තැන හිමි කරගත්තේ ග්ලෙන් මැක්ස්වෙල් විසින්. ඒ ඉන්දියානු රුපියල් කෝටි 14.25කට. ඔහුවද මිලදී ගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නම දෙනෙකු අවසන් ලයිස්තුව සඳහා ඉදිරිපත් කර තිබුණත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් 3 දෙනෙක් පමණයි. ඒ කුසල් පෙරේරා, ඉසුරු උදාන සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයින් වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, කෙවින් කොත්තිගොඩ සහ විජේකාන්ත් වියස්කාන්ත්ව වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකිරීම කැපී පෙනුණා. කුසල් පෙරේරා, ඉසුරු උදාන සහ තිසර පෙරේරාව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළත් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම කනගාටුවට කරුණක්. සියලුම කණ්ඩායම් තමන්ට මිලදී ගත හැකි සියලු විදේශ ක්‍රීඩකයින් මිලදීගෙන අවසන්. මෙවර IPL තරඟාවලිය සඳහා කිසිදු ලාංකීය ක්‍රීඩකයෙකු ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට නම් බලාපොරොත්තු සොන්වීමක්. ඔබ මොකද හිතන්නේ අපට කමෙන්ට් කරන්න. එක්ක SLK channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමු වෙමු.